ඔයා අගෝස්තු 15 මෙන්න මෙහෙම දෙයක් ලියනවා. රජයේ නිරන්තරයෙන් පාඩු ලබන ව්‍යාපාර වෙනුවෙන් නොනවත්වා මුදල් වියදම් කිරීම නිසා රටේ ආර්ථිකය කඩා වැටෙන අතරම එහි අනිසි ප්‍රතිඵල අවසානයේ අත්දකින්නට සිදුවන්නේ මේ රටේ ජනතාවට බව අප තේරුම් ගත යුතු කාලය එළඹ ඇත කියලා. ඒකෙන් දැන් මාස දෙකයි මේක ලියලා. මේකෙන් ඔයාගේ අරමුණ වුණ රාජ්‍ය ආයතන මොනවද? පාඩු ලබන රාජ්‍ය ආයතන. මට දැනෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට මේක කියවනකොට මේවා පෞද්ගලීකරණය කරන්න ඕනේ කියන අර්ථය. මොකද්ද මේකේ අදහස ඔබතුමාගේ? ඔව් ඒ අනිවාර්යෙන්ම සමහර ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ. ඒ මොනවද හඳුනාගත්තා ආයතන? ඔක්කොම ශ්‍රී ලංකන් එයාලයින්ස් වගේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ. ශ්‍රී ලංකන් එයා. ඔව්. තව මොනවද හඳුනාගෙන තියෙන්නේ පෞද්ගලීකරණය කරන්න ඕන කියලා? මොකක් හරි ආයතනයක් ඒ efficiency level එකෙන් උපරිම කරන්නේ නැත්නම් මං හිතනවා ඒක පෞද්ගලීකරණය කරන්න ඕනේ කියලා. දැන් මේකෙදි කියනවා රාජ්‍ය ආයතන කියලා. ඔබතුමාලා මොනවද හඳුනාගත්තේ එහෙම කරන්න ඕනේ කියලා? දැන් අපි ගත්තොත් එහෙම petroleum corporation. Petroleum ශ්‍රී ලංකන් එයා. ඔව්. තව ඒ වගේ තව ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. මට හොඳ අත්දැකීමක් තිබෙනවා. මම ඒ රක්ෂණ සංස්ථාවේ වැඩ කරා. ඒ රක්ෂණ සංස්ථාවේදී මම ඉස්ලාම බැදුනේ ඒ හැරිජවදන පෞද්ගලීකරණය කරපුවාන් පස්සේ. හැරිජවදන මහත්තයා කාලේ අවුරුදු 4.5ක් ඒ ආයතනයේ වැඩ කරා. ඉන් පස්සේ ආණ්ඩුවට ගියන් පස්සේ අවුරුදු 4.5ක් වගේ කාලයක් වැඩ කරා. ඒ කාල සීමා දෙකේ බැලුවොත් එහෙම අර ආණ්ඩුවට ගියන් පස්සේ efficiency levels පොඩ අඩු වුණා. හරි ඉතින් ඒ හින්දා මම විශ්වාස කරනවා පෞද්ගලීකරණය කරන්න ඕනේ කියලා. දැන් මේකේ අපිට අහන්න වෙන්නේ දැන් ජනාධිපතිතුමා ඔබලගේ ඉඳන් ජාතික ජනබලවේගයේ ඉඳන් ඔයාගෙම තමයි නන්නේ. හරි මෙලියලා තියෙන ආණ්ඩු පක්ෂ වෙනුවෙන් කියන්නේ. ඔහොහො. ඒ නිසා දැන් මේ කියන දේවල් පෞද්ගලීකරණය කරනවද ඔයගොල්ලෝ? දැන් මේ කියනවා ශ්‍රී ලංකන් එයා පෞද්ගලීකරණය කරන්න ඕනේ කියලා. හරි? එතකොට පෙට්‍රෝලියම් පෞද්ගලීකරණය කරන්න ඕන කියලා. දැන් මේවට එකඟද? සුරංග දැන් මේවා පාඩු ලැබුවේ කොහොමද? අනේකයි. ඒ කියන්නේ දැන් පාඩුවට ගෙනල්ලා තියෙන එකම උත්තරේ බවට පුද්ගලීකරණය පත් කරගෙන තියෙනවා. දැන් මම ඇහුවොත් මේගොල්ලන්ගෙන් ඇයි එමිරේට්ස් එකේ තිබුණ ශ්‍රී ලංකාවේ ගත්ත කියලා? ඇයි ගත්තේ නැණ? කලින් දීලා තිබ්බනේ. ආරක ඇයි ගත්තේ? නෝ ඒක වෙන ප්‍රශ්නයක්. නෑ නෑ. අර ගත්ත එක නෙමෙයි. ඒක වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි ගත්තේ? මං ගත්ත එක නෙවෙයි ලිව්වේ මං ලිව්වේ. මං ලිව්වේ ඒ ප්‍රතිපත්තිය. ඒක නිසා මේමය. අපේ ප්‍රතිපත්තිය රයිට් දැන් මේක පාඩු ලබන තත්ත්වෙකින් ඉහළලා තිනවා. ඒකට අපිට තියෙන එකම උත්තරේ විකිනීම තමයි කියන තැනට අනේක නෙමෙයි. අත්‍තරම අපිට පොඩි කාලයක් දෙන්න. මේ සියලු ආයතන සම්බන්ධයෙන් අපි විධිමත් විමර්ශනයක් කරනවා කොතනද පාඩු සිදු වෙලා තියෙන අපිට පුළුවන්ද ඒ පාඩු අවම කරගෙන යම් මැදිහත් වීමක් කරගෙන මේ ආයතන ආර්ථිකයට දායක කරගන්න උදාහරණයක් ඇද්ද ශ්‍රී ලංකාවේ එයාලයින් එක අපි කල්පනා කරන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදී අපිට එයාලයින් එකක් අවශ්‍යයි අන්නේ පැත්තෙන්ද අපි කල්පනා කරන්නේ ටෙලිකොම් එකට අවශ්‍යයි අපේ රටේ IT ඉන්ඩස්ට්‍රි එක දියුණු කරන්න අපි මැදිහත් වෙනවා අදූෂිත දේශපාලන පාලනයක් හැටියට දේශපාලඥයන් හැටියට මේවට යම් ලාභ ලබන තත්ත්වයකට ගෙන්න පුළුවන්. දැන් උත්සාහ කරනවා. මට මතකයි ඒක. බැරිම වුණොත් එහෙම 90 ගණන් වල 80 ගණන් වල මට මතක කාලේ මිනිස්සු කියනවා මේ අපේ බලාපොරොත්තුව පෙට්‍රෝලියම් එකකට පණින එක. ඒ කියන්නේ මේ ඡන්ද වැඩ කරලා පෙට්‍රෝලියම් එකකට පණින්න තමයි හදාගන්නේ. දැන් පණලා තින්නේ. ඔව්. පුරවලා තින්නේ. අයියෝ පුරවලා තිනවා පෙට්‍රෝලියම් එක එහෙමයි. සමහර ආයතන එහෙමයි. හරිද? නමුත් අපි කියන්නේ දැන් කවුරු රස්සාවට දැම්මත් ඒ මිනිසුන්ට දැන් මේ මොකක් හරි ඒකත් එක්ක ගැට ගැහිච්ච ජීවිතයක් තියෙනවනේ. ඒගොල්ලෝ සම්පූර්ණ ඉවත් කරන එක නෙමෙයි. හැබැයි අපි මේකත් එක්ක ලොකු අරගලයක් කරනවා මේ ආයතන රටේ ආර්ථිකයට දායක කරගන්න. කලමනාකාරීත්වය වෙනස් කරන්න. කලමනාකාරීත්වය කවුරු හරි කියනවා රයිට් මේ රජයත් එක්ක කරගන්න බෑ කියලා අපි පෞද්ගලංශයත් එක්ක කලමනාකාරීත්වය වෙනස් සමහර ආයතන වල. හැබැයි අපි මේකේ රාජ්‍ය පංගුව තියාගෙන උපරිම උත්සාහ කරනවා මේවා ජාතික ආර්ථිකයට දායක කරගන්න. බැරි වුණොත් පස්සේ තීන්දුව කරමු. දැන් බලන්න උත්සාහ කරමු. ශ්‍රී ලංකන් එයාලයින් එකට මොකද උනේ? ශ්‍රී ලංකා න්‍යායලයින් එකේ ඇමරිකන් ඩොලර් බිලියන 1.5කට වඩා ලොස් එකක් තිබෙනවා. දැන් මෙතුමා කිව්වා ඒ සංචාරක ව්‍යාපාරයේ දිනු කරා ගන්න එයා ලයින් එකක් අවශ්‍යයි කියලා. එතකොට මාලදිවයින එයා ලයින් එකක් තියෙනවද? මාලදිවයින සංචාරක ව්‍යාපාරයේ දිනු කරා ගන්න තිබෙන්නේ ඒ එයා ලයින් එක අරහා. ඉතින් ඒක අර එහෙම මේ යන්න දුන්නා නම් අර එමිරේට් සමාගමට කරගෙන ඉවරයි නේ වැඩි අපිට බරකුත් නෑ. නෑ මට මතකයි ඒක මේ ගත්තේ ඒ වෙලාවේ. රාජපක්ෂ පවුලේ ළඟම ඥාතියෙක් සභාපති කරා වූ කිව්වා. දැන් මම ඒකමයි ওই දෙන්නගේ ඥාතිත්වයක් කියලා මේ කිව්වේ. මේ ඥාති කාටල් එක හරි වදයක් මේ රට. සුරංග ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ ක්ලීන් ගනුදෙනු කැන්සල් කරන්න ක්ලීන් 13ක් ගන්න ගියේ කියද ඩොලර් මිලියන 9ක් දුහෙද කිව්වා කැන්සල් කරලා. තේන්නේ කුත් නැහැ. මොකක්ද කැන්සල් කරලා. ඒ කැන්සල් කරලා ඉවරලා ඒ වෙලාවේ ආයතනයේ හිටපු ප්‍රධානියා අස්සෙලා යන්න ඉල්ලුවා මාස ගානක පඩිය. එතකොට මේ බදු ටිකක් ගෙවන්න කියලා කිව්වා සමාගමට. ඕන්න කරපු දේවල්. නෑ ඌ බේල් නෑ නෝ ඒක. කොහෙද එමිරේට් සමාගම හරියට කළමනාකරණය කරලා ලාභ ලබලා ඒ ලාභයෙන් කොටසක් රටට දීලා අරගෙන ගිය සමාගම ඕගොල්ලෝ ගත්තියයි. ගත්ත හේතුව මොකද්ද? ගත්තේ ප්ලේන් එකක් ලන්ඩන් වල ඉඳලා එන්න දුන්නේ නැති කෙන හේතුව උනේ. ඔව්.
Then billion trillion ganang ngeling, ikut ukir laba lana meda kua sama gama labu padu kua cerita gila. Dia ika apita barak kerala, then kino ada maru meka bikunan noni gila. Then koi kala indala, oya sama gama dupa desa kali tara mema turun naira sama gama tagi opo desa negas tuhen. Mema maha ina gana paradi, ika tama mati opian ika langga mati das namasi hatta widang hatta hatta wina kangi labi ak labu. Ani adu matana mera ina para walu lo basna ti para walu yang para sika kari langga mati kangi. Dan kubutu mama dapa, ewa gima sama dan ngapi kartu tema raja kerando ne, awo ma bisnis permane, akiwa paudili kanser den doni. Petroleum da, waraya walda, vidulia da, eva paudili karne karla tiba na. Dokter Nalinda, eva 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 dokter Nalinda, Ida pasi yabas deal leka cancel karala ibara vela. Aing vela company ing anda salli gatte kawu thi miyo apini deyini gewanni. Eka thama ganna godak gahuwa cancel karana godak gahuwa. Etoda mewada megolo pat karai kawuda? Vyapara karala hondai hondai kiyala hitum kattiya thama pat karai. Nyaathi unata nyaathi. Habai eth paadu ini. Eth labhayak ginawe ne ne. Attarema dan oy denna gattat apita baya ai dannoda? Me nyaathi system eke yatin weda karana. Dan manggil dan bay vendor dia kan, mage mama mata despan rende para kapal dun rende, mage pia mata despan rende para kapal dun rende. Dan ulangi tiene barpatal samban dia kehim mama ikela meo karan yan nipa, dan amma tata siya mama itu rasawo dari ami hukum despan ni ni hari doa lagi e despan samban de tawa barpatal. Ini mereka sehelluin. Ikan ini despan ni karena Paul dek kena kasada bak. Kau kalau bedilai ini, kasada bak. Kau kalau bedilai ini, ane kata mereka tawar bahaya. Bedilai. Hemat apa ini? Metu magi pia. Das namse hatta hatta idan UMB despan ni akar lati. Abi waman sih despan ni akar lati berne. Ini perasaan ahano kota. Mereka ni kan mereka ahano ni kan abi mereka salah sumber lah beduna bagi. Ekterme ini kita punya. Periksa kini om kalau. Ekterme bersurang game itu be. Hah? Ay pain ned. Nah, wajar dani ini, wajar hanggim dani ini netu ya tiennah. Dan wajar kita atta, wajar kita wajar punca mami. Pada ini nanti selama ini magis itu atta desa pal negeri. Ogol lo, hemat ayam ada yang allah gini ini. Dewa api tiyan ni. Makir mema pahat pidi. Pahat deh, makar deh pahat. Surang, mager tata desa pal negeri mangi. Pada wajar kita atta main. Dan mama berarti kare deh. Wajar tata desa pal negeri. Hukum ada desa pal. Mereka jalan tahu dengan kan, orang lu wahal lah. Ikan tenggol itu bedi lah. Ini pasi mungkin ani maru kata. Bedi lah. Bilang kan, niapa out kali kerana kan, itna dah gatter raja pak sunnah yang nyata kiri. Ia wat allah nabe ait pas. Nali nabe, ogol kan no. Ikan perlu kita release kan no. Hey, ini pasi das malu apa yang dah gatter niapa utama. Bila mama kian ni meh rata meh istel lah, mana yang mungkin muda kan. Api mulim ada step kiri musanda awas tawa labat ini wajib nali nte jati semata. Dan api ini tirna apa mati warnya kat awat tirna bemin. Atau nama merate janata awal, tamat tirnaatmaga piyawarak ti bajanadi patiwarne di, buho ayah, buho dewal kiuwa, Anu Kumar Sanaya kesaha, ini palne pelibadu. September wisdegin pasir ate prachanda tekatuwe kiuwa, gival ginziai kiuwa, le bilakwe kiuwa, abai adu tarame, apadat chande nodi pukena ata citta pida awak pat tetuwe naakare tan, hasiren nati janata awak nirmane keraganne, evani pata nirmane keraganne, e janadi patiwarne palne sa hekiuna. Rajatantrika sambandhakan naya kiwa loki hudakala ave kiwa. Deng penawa rajatantrika sambandhaka kiwa kiyanne tamanta thiyena pudgalika sambandhakan neme kiyala. Taman mitta nayakayo dannawa achcha nayakayo dannawa achcha rata kiyala thiyenawa mitta kema kala thiyenawa ewa nemei. Rajyak ekkai rajatantrika sambandhan godnaginne e siyalu rajatantrikayan ada kohoma satuten yavilla sahakatcha karanawa kapahugiya kala nathara kala thibba vyaputi yali arambha karanna ekangathave pala karanawa visheshayenma japanet ekka api pahugiya 7 wenda gisumule labuna Natar kalau itu biaya itu ekolah yang dehe katanya, ikat koyo airport tiket ada lagi usum asal digitalisation udah dalo, tau usum gak nawa kita lihat di asangka niya metal hati inu. Ewa game kiuwa, arti kewa tekiuwa, potasi itu berkatang kewa tekiuwa, dolar rega rupiah harus kira panci itu nagi kiuwa, namun arti kaya, me gata gahapu patlopu nol boleh, bohama suksema kalau mana kerana kerjanya ano, ahi me fakat tekat tapi sakat cakal hati inu, sakat cakap dengan nawa kiano, apit bar dunia harus deka hamarak ti sahi me fakat gie ratak, ya mekeng tawa dapur ratak. Isa Eva, yang kisah akarik kalau menakar negara ganu ini, ada di meta tu ya,
පිළිබඳව ඇත්තටම ජනතාවට යම් වික්ෂිප්ත භාවයක් තිබුණ එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. ඇයි? රට පාලනය කරපු පක්ෂ මේ පහුගිය කාලේ පුරාම අපි පිළිබඳ බොරු බීතියක් මැව්වා. ඒ නිසා සමහර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අයට අපිට ඡන්දෙන ගැන දෙස්රයක් සලකා බලන්න සිද්ධ වෙලා තිබුණා. නමුත් මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඉතාම කුඩා කැබිනට් මණ්ඩලයේ පහුගිය සති 3කට ආසන කාලයක් තිස්සේ මේ රටේ ජනතාවට ලබා දීපු නිදහස මම කියන්නේ එක භාණ්ඩයක මිලක් අඩු වෙන එක හරි තෙල් මිල අඩු වෙන එක හරි යම යන්නේ නෙමෙයි සමස්තයක් හැටියට හැම කෙනාටම දැනෙනවා තමන්ගේ ජීවිතේ ටිකක් රිලැක්ස් වෙලා තියෙන්නේ කියලා. අර පීඩනේ අඩු වෙලා තියෙන්නේ කියලා. අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම නැහැ කියලා. අර අනවශ්‍ය දේශපාලන සංදර්ශන නැහැ කියලා. ඉතිහාසයේ පළවෙනි වතාවට අඩුම වියදම් අඩුම කාලයක් තිබුණු දියුරුන් දීමේ උත්සවයක් පවත්වන්න පුළුවන් කම අපේ ජාතික ලේකම් කාර්යාලයේදී. මේ ආදී හැටියට ජනතාවට පේනවා එක වෙනසක් වෙමින් තියෙනවා. දේශපාලන සංස්කෘතිය හරයාත්මක වෙනස් වෙනවා. හැබැයි මතක තියාගන්න අපි නිතාම සංක්‍රාන්ති කාලයක තාම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ තව දෙන්නෙක් එක තමයි ඔක්කොම කරන්නේ. ඔක්කොම ආයතන වල පත්කිරීම කරලා නැහැ. පළාත් සභාවල් පත්කිරීම කරලා නැහැ. ආණ්ඩුකරු නොවදෙන පත් කරා විතරයි. නොවැම්බර් 14 පැවැත්වෙන මහමැතිවරණයෙන් පස්සේ අපි තාම විද්‍යානුකූල කැබිනට් මණ්ඩලයක් මේ රට හඳුන්වා දෙනවා. උපරිම කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යා 25, කියන්නේ අමාත්‍යංශ 25යි. ඒ අමාත්‍යංශ 25ට විද්‍යානුකූල ආයතන බෙදීමක් කරනවා. මේ රටට වැඩ කරන්න සමහරට අපිට තන්දෙ නොදීපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි රටට වැඩ කරන්න දක්ෂතාවයේ හැකියාව තියෙන අවංක අය හඳුනාගෙන එයත් එක්ක මේක කතා බහ කරලා යාර වර්කින් පවර්ලා අපි රට ඉදිරියට අරගෙන යනවා. ඉතින් මෙන්න මේ දේවල් දැකලා තමයි පහුගිය ජනාධිපතිවරණේ අපිට තන්දෙ නොදීපු අය සහ කාඩ්වත් තන්දෙ නොදී ගෙදර ඉරපු අය අද වෙනකොට තමගේ මතය වෙනස් කරගෙන තියෙනවා. මේ ජාතික ජනබලයේ කෙරෙහි ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කළ දෙන්න ඕන කියලා අපි ඉල්ලන්නේ. අරගලෙන් ආරම්භ කරපු වැඩක් තියෙනවා. මොකද්ද? මේ දූෂිත දේශපාලන අවසන් කරන්න. ඒ දූෂිත දේශපාලන යලි පාර්ලිමේන්තුවට වද්ද නොගත යුතුයි. මැතිසභාවේ සුද්ධ කරන්න ඕන. මේක අපි රටට විශිෂ්ට දේශපාලන සංස්කෘතිය හඳුන්වා දෙන්න ඕන. අන්න ඒකට තමයි අවස්ථාව තියෙන්නේ. මොකක් හරි ක්‍රමයකට අපි ඉතිහාසයේ කවදාවත් නොදකපු විදියට ඡන්දෙන් පරාජයට පත් කරන්න කලින් දැනටමත් මම හිතන්නේ 60ක් විතර හාන්සි. එදෙන අතරලා තියෙන්නේ. ඊට ටික සුද්ධ කරගන්න පුළුවන් මහචන්ද. පනත් සම්මත කරන්න නෙවෙයි අලුත් ව්‍යවස්ථාවක් රට අවශ්‍යයි ව්‍යවස්ථා පාර්ලිමේන්තුවේ 3/2 අනුමත වුණත් අපර 3/2 නැතත් 3/2 පාර්ලිමේන්තුවෙන් ලබාගෙන ව්‍යවස්ථා කෙරුපද සම්මත කරගත්තත් අවසානික ව්‍යවස්ථා බවට පත් වෙන ජනමත විචාරණයකදී අවසාන ජනතාව තමයි තීන්දුව කරන්නේ ඒ නිසා අපි කියන්නේ අතරම ශක්තිමත් පාර්ලිමේන්තුවක් හොඳ බලයක් දෙන්න පාර්ලිමේන්තුව සුදු කළා දාන්න දූෂිතව අයින් කළා දාන්න හොඳ මිනිසුන්ගේ පාර්ලිමේන්තුව පුරවන්න මාලිමාවෙන් පුරවන්න අපි ඔබ බලාපොරොත්තු වෙන රට හදලා දෙන්න. ඔය පරණ හොරකම් ඇල්ලීම මම නම් හිතන්නේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි සුරංග. මොකද හේතුව ඔය හොරු හොරකම් කරලා තියෙන ඔහු වෙන නෙමෙයි. ඇත්තම කතාව නීතිඥවරයෙක් ඉදිරියේ මම දන්නවා. අඩුම තරමේ ඔබතුමන්ලට සැබෑ උවමනාවක් තියෙනවා නම් මින් ඉදිරියට මෙතනින් ඉදිරියට මේ හොරකම් නොවෙන්න වගේ බලා ගන්න. මනස් මහතා ඇත්තරම මේ පහුගිය ආණ්ඩු කාලේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා ඇත්තරම සිදු වුණාද නැත්නම් ඔබ කියන කතාවේ මට දෙපැත්තම අනිවාර්යයෙන්ම සිදු වුණා. හැම ආයතනයකම සිදු වුණා. හැම කාලයකම සිද්ධ වෙනවා. මොකද හේතුව මේ ආයතනවල ඇමති මාරුණාට නිලධාරිය මාරු වෙන්නේ නැහෙනි. උදාහරණයක් විදියට අපිට කවුද ඒවට වක් කියන්න ඕනේ ඔබ කියන දේ. ඒක අනිවාර්යයෙන් මේ දේශපාලන යාන්ත්‍රණය වගේ කියන්න ඕනේ. කාටවත් මේ වෙනස් කරන්න උවමනක් නැහැ. මේක තමයි මේ රටේ දේශපාලනේ. මේ 75 වසරෙම සිද්ධ වුණේ ඒකයි. මිනිහා තමන්ගේ ඔහුට විරුද්ධව පියවර ගන්න නැහැ. ඉතින් ඒක නිසා මේ දූෂණ යාන්ත්‍රණය කියාත් කරනවා. හොඳයි. බොහොම ස්තුතියි අපි මාධ්‍යවේදීන්ට දෙනවා ප්‍රශ්න කරා. ඔබතුමා කියනවා දැන් හොරු හොරකම් කරලා තියෙන්නේ අල්ලන්න බැරි විදියට කියලා. දැන් කිව්වනේ. එතකොට මනෝජ් දැන් හොරු හොරකම් කරලා තියෙනවා නම් අල්ලන්න බැරි විදියට. ඒ වගේම දැන් හොරු අල්ලන එක නෙවෙයි කරන්න ඕන හොරකම නවත්තන එක තමයි වෙන්න ඕන කියලා තමයි ඔබතුමා කියන්නේ. එතකොට දැන් හොරකම් කරපු එක පුරු අල්ලන්න බැරි වෙච්ච එක ඒක පැත්තකට දාන්න ඕනේ නෑ අපි ඒක අමතක කරන්න ඕනේ අපේ සල්ලි හොරකම් කරපු එක කිසිසේත්ම නෑ හැබැයි සමහරක් සිදුවීම් තියෙනවා මේ ප්‍රසිද්ධිය කතා කරන ඇතම් නඩු සම්බන්ධ දේවල් අපි අධිකරණ වල දන්නවා ඇතම් දේවල් වල කෙලවරක් දක්වා ගිහිල්ලා විධිමත් සාක්ෂි මත මේ ගමන යන්න ඕන මම කියන්නේ එකම දේ සමහර ඒවා නඩුත් දාලා නෑ ඒක තමයි ඒවා දාන්න ඕන මම කියන්නේ සාක්ෂි තියෙනවා නම් සුරංග අනිවාර්යෙන්ම ඒවට පියවර ගන්න ඕනේ දැන් ඔය හොරකමනේ අපි ඝාතන ගම්මුක දැන් තදුඩින් මැරුවානේ දැන් ඒක මරලයි කියලා ඒක ඝාතනයක් කියලා කියනවානේ නෑ ඝාතනයක් කියලා කියන හැබැයි ඔබට මතකද දන්නේ නෑ ඝාතනය නෙවෙයි ඔයා දන්නේ ඔයා දන්නේ මම දන්නේ හරි දැන් ඔයා ඔයා තජුඩින් ඝාතනය ගැන දන්නේ නෑ හරි ඝාතනය කියලා මම දන්නේ නෑ හරි එතකොට ලසන්ත වික්‍රමතුංග ගැන ඔයා දන්නවද ලසන්ත වික්‍රමතුංග ඒ සියලු මරණ නෑ කියන්නේ මම අහන්නේ මම දන්නවා එයා මොකද වෙලා තියෙන්නේ එයා මැරිලා
හොඳයි මට මෙතුමාගේ අර පොඩි ප්‍රශ්නක් ඔබතුමා අර කිව්ව මේ තාක්ෂණය ඇඩ් කරන්න ඕන කියලා එහෙන සද්ද දාලා කිව්වනේ ඔබතුමා හැබැයි මට මතක විදිහට ගොඩබේ රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කාලේ අධ්‍යක්ෂ මණ්ඩල ගණනාවක හිටියා මම නිවැරදි නම් ඔව් මට මතක විදිහට එනිමාරේකේ හිටියා බෙහෙත් වංචාව වෙන හැටි දැක්කා එතකොට ඔබතුමා CPSTL එකේ හිටියා එතකොට ඔබතුමා දැක්ක කොයි විදිහටද දත්ත පද්ධතිය මැකෙන්නේ කියලා ඔව් CPSTL එකේ දත්ත පද්ධතිය මැකියාම සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ කරන්න කියන දේ අපි තීරණය කරලා තිබ්බා ඉතින් දෙයියනේ දැන් අපිට කියනවා තාක්ෂණය ඇඩ් කරන්න කියලා දැන් ඒ වෙලාවේ කොහෙද හිටියේ ඒ වෙලාවේ හිටියා විතරක් නෙමෙයි මං හිතන්නේ උමායා ඔබ අහිල්ලා නෑ නෑ ඔබට මම කවදාකවත් අක්‍රමයෙන් තා හංගපු නැති මිනිස්සේ ඒක ඔබගේ මාධ්‍ය අයත් හොඳට දන්නවා ඔන් පොයින්ට් එකට ආවට පස්සේ ඉල්ලා අස්වීම පමණයි ඔබ කළේ මොනේ කියද ඔබ කියන්නේ මේ දැන් ඔබ දැන් දත්ත පද්ධතිය මේ ඒක ඉල්ලා අස්ුනේ මේ ආණ්ඩු ඉවරනට පස්සේ හරි ඔබ ඒක ඔබ මොනවද ගත්ත ක්‍රියාමාර්ග කියන්නේ මං හිතන්නේ එහිදී පැහැදිලුවම මම කවදාවත් කොලේ වහලා හංගන කෙනෙක් නෙමෙයි හැබැයි සැප්සිස්ටම් එකේ ඩේටා රැකෙනවා NMR එකේ ඩේටා මැකෙනවා ඒ පාන්දර දෙකට මේවා නිකම් මැකෙන්න බෑ ඒක නිසා මේක අනිවාර්යෙන්ම මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුමයි කියන දැඩි ස්ථාවරේ මම හිටියා බෝඩ් මිනිත් පරීක්ෂා කරා. හරි අන්තිමට ෆයිනල් අන්තිමට මොකද උනේ? අන්තිමට ජනතාවට මොකද උනේ? මේක ටිකක් බරපතල කාරණයක්. මේක දැන් අපි මෙතනින් පැහැදිලි කරගන්න වෙන කාරණයක්. ඩොක්ටර් මං හිතන්නේ මේක තාම බරෑරුම් විදියට ගන්න ඕනේ කාරණයක්. Human immunoglobulin C. ඒ කියන්නේ අසාධ්‍ය පිළිකා රෝගීන්ට දෙන්න ගෙනාවේ ඇල්වතුර හෝ වෙනත් දියරයක් කියලා හරිය නිශ්චිතව පැහැදිලි වෙලා තියෙනවානේ. දැන් මේක ඇතුලේ ගහලා තියෙන ගේම් ප්‍රමාණය හරි පැහැදිලිනේ. එතකොට දැන් NMR එකට මේක ආවේ කොහොමද? NMR එක මොකද්ද මේකට කරේ? මේක අතිශය භයානකයි. දැන් මේක විතරයි එළියට ආපු කතාව. එතකොට මීට කලින් ආපු ප්‍රශ්න කීයක් බෙහෙත් තියනවද? මිනිස්සු කී දෙනෙක්ගේ ඇස් අන්ධ වෙලා තිබුණාද පහුගිය කාල සීමාවෙදී? මේ බෙහෙත් ප්‍රශ්නේ හින්දා. එතකොට මේ ඔක්කොම අස්සේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ණයට බෙහෙත් ටික ගන්න ගිය වෙලාවේ කැබිනට් පත්‍රිකා දාලා කැබිනට් මණ්ඩලයෙන් නොමග යවලා WOR ගහලා පනතේ තියෙන අස්සේ රිංගල ඇවිල්ලා මේ ඔක්කොම කළේ මං අහන්නේ දැන් කවුද මේවා කරේ මේක ඇතුලේ ඉඳගෙන ඒ පිරිසක් ඇතුලේ කරපු මිනිස්සු පිළිකා ලෝගියෙකුට ඇල් වතුර ගහලා අඩුම තරමේ පව කවුරුත් මේ වෙනකන් දන්නේ නැහැ කී දෙනෙක් මැරුණාද කියලා ඇස් අන්ධ වෙච්ච මිනිස්සුන්ට මොකද උනේ කියලා කතා කරන්නේ නැහැ එතකොට අර පේරාදෙනිය ඉස්පිරිතාලේ දරුවා ලැබෙන්නේ අම්මා කෙනෙක් නැති වුණා මේවා ගැන කිසිම එකක් නැහැ තාම එතකොට දැන් ඔබතුමාලා සත්භාවයෙන් වැඩ කරද්දී කවුද දෙයියනේ මේව කරේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් මේවට ලැබෙන්නේ නැහැ ඇත්තටම කියනවනේ මේ ස්පෙෂල් පාත් එකට ලැබෙන්නේ නැහැ මේ අධ්‍යක්ෂ මණ්ඩලේ අනුමැතියක් නැතුව මේක කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ NMR ගේ විධායක අධ්‍යක්ෂවරයා එකතු වෙලා. කොට කියපනේ පනතේ වගන්තිය පැහැදිලිව තියෙනවා ඇමතිවරයාගේ අනුදැනුම මතනේ එක වෙන්න ඕනේ පනතේ තියෙන වගන්තිය ඇටියට. WR එකක් ගහන්න වෙන්නේ ඇමතිවරයාගේ අනුදැනුම. අනිවාර්ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලියුමක් එවන්න ඕනේ. එවන්න ඕනේ. ඒක ඇමතිවරයා දැනගන්න ඕනේ. එහෙම එවලා තියෙනවා. මට හැමදේම කියන්න බෑ. හැබැයි මම ඔබට වගකීමෙන් කියනවා ඔබ කියන දේ හරිම නිවැරදි. මම පුංචි එක දෙයක් පෙන්නන්න මේ. නෑ මනෝකීපය. අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමවලදී ඔබතුමා අතබැඳගෙන හිටියද මේවා වෙනකන්? අපිට ඉදිරිපත් කරනවා මේ තියෙන මේ ලේඛනය විකටකාධිපතිකෙන් හංගපු ලේඛනයක්. මේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ බෙහෙත් මිලදී ගන්න. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහ සියල්ල අරගෙන ඉවරලා NMR එකේ අධ්‍යක්ෂ මණ්ඩලයට එවනවා.
මෙන්න මේක අලුතෙන් අපි හඳුන්වා දීලා තියෙනවා මේක 109 වගන්තිය සහ 107 ඒ 90 මේක දැනටමත් අපි අනුමත කළා ඉවරයි කියලා අපිට එවනවා ඒ ඔබට කරන්න දෙයක් නැහැ අපිට කරන්න දෙයක් නැහැ මට මොහොතක් දෙන්න මොකේ වගන්තියද ඔබ මේ උපුටා දක්වන්නේ මොකේ වගන්තිය ඖෂධ නියාමන අධිකාරිය පනත මේ ස්වාධීනයි කියන අධිකාරිය ඇත්තම ස්වාධීන නැහැ මේවා බොරු අධිකාරිය පනත හදලා එකතරක දානවා ඇමතිවරයා හා අමාත්‍යවරයා දෙන නියෝග සියල්ල පිළිපැති යුතුයි කියලා අධ්‍යක්ෂ මල්ලි මොකද කරන්නේ අපි අනුමත කරන්නේ ඉතින් මිනිසුන්ව වාහනේ දීලා තියෙන්නේ නේද ඒක තමයි ඔවුන් තනුව මේක මාර කතාවක් නේ ඔයා අනුමත කරද්දී අධ්‍යක්ෂ මණ්ඩලෙ මොකද කරන්නේ කියලානේ අහන්නේ ඔව් ඔයා ඉල්ලාස්සලා දබල හරියට ඉල්ලාස්සුනා එකපාරක් කියන්නේ දැන් මොකටද ඔහොම ඉඳලා ඉල්ලාස්සනකොට මගේ ඉල්ලාස්සීමේ ලිපිය මං හිතන්නේ මං සිරස දිවියයි වැඩක් නෑ ඔබ මතක තියාගන්න මේ පරීක්ෂණ මම මේ කියන්නේ එක මට ජනතාව පිනවන්න වීරයෙක් වෙන්න අවශ්‍ය නෑ නෑ ඔබට ප්‍රශ්නේ මාරුනේ විදියක් නෑ නෑ ඖෂධාව පණක් ගත්තම නෑ එහෙම ගන්න නැති නේ මං කියන්නේ එක දේශපාලන වරප්‍රසාදයක් විදිහට අපේ මනෝජ් මහත්තයා ඒක භුක්ති විඳගෙන එහෙම ඉඳලා අන්තිම මොහොතේ කරගන්න බැරි වුණාම පැනලා මේක ඉල්ලාස්සනවා කියන එක නෙවෙයි ඒ වෙලාවේ ඇයි ඔබ අධ්‍යක්ෂ මණ්ඩලයේ විදියට මේකට බලපෑමක් කරන්නේ කිසිම දෙයක් නැතුව ගයන් කියන්නේ ඇයි අතන කිව්වේ යල්ල කරලා දිනවා මාය මහත්මිය ඉතින් කෝ ප්‍රතිඵලය අට උත්තර දීලා තියෙනවා ප්‍රතිඵල විතර නෙමෙයි අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිම සම්බන්ධයක් මේක නැහැ කියලා දැන් අනාවරණය වෙලක් තියෙනවා පැහැදිලිවම දැන් මේ අධ්‍යක්ෂ මණ්ඩලෙ මේ සම්බන්ධ නැතුව මෙහෙම සුදු වෙන්න පුළුවන්ද මෙයාලා දීමනා ඔක්කොම අරගෙන ඉඳලා තියෙන්නේ NMR එකේ අධ්‍යක්ෂ මණ්ඩලෙ වක්කීමක් තියෙනවා අනිවාර්යෙන් දැන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට මම හිතන්නේ මේ තාරක අතෝසන් නැති අතෝසන් නැති ඒ පනතේ ඔය 106 109 කියන වගන්ති තියෙන්නේ ඇමතිර හොරකම් කරන්න නෙවෙයි NMR එකේ වක්කීමක් තියෙනවා ඒ කියන්නේ හදිසි තත්වයන් යටතේදී මේ සාමාන්‍ය ක්‍රියාවලියෙන් යනවා වෙනුවට මොකද සාමාන්‍ය ක්‍රමයට ගියොත් මාස 10ක් විතර යනවා ඒ කියන්නේ විශේෂ තත්ත්වයන් නැත්නම් කොවිඩ් වගේ විශේෂ තත්ත්වයන් නැත්නම් බෝඩ් එකක් වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් දෙන විශේෂ තත්ත්වයන් නැත්නම් ඒ අමාත්‍යවරයාට යම් බලයක් පවර්ලා තියෙනවා සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව ඖෂධ බෙලදී ගැනීමක් කරන්න විධායක බලයක් පවර්ලා තියෙනවා විධායක ක්‍රියාව කියන්නේ අපේ ආණ්ඩුවකත් අපි වගන්තියක් තියෙනවා හරිද ඒක තියන්න ඕනේ ඇයි දන්නවද සාමාන්‍ය ක්‍රමවේදයට SPC එක හරහා ටෙන්ඩර් කරලා ගේන එකක් මාස 10ක් යනවා. ඒකත් වෙන තත්ත්වයකදී හැබැයි එහෙම තිබුණයි කියලා NMR එක වගකීම් දෙන්න බෑ. ඉතින් මේ කියන්නේ මොකක්ද කියලා? නෑ නෑ මම මේ රෙජිස්ට්‍රේෂන් කමිටියට වගකීම් දෙන්න බෑ. වගකීමත් එක්කම වගවීමත් එක්ක. වගවීමක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ accountability. NMR එක report එකක් නෑ. එහෙම එකක් නෑ. NMR එක දන්නවා මේ කියනවා කියලා. මේක වගකීමක් තියෙනවා. ඒක පරීක්ෂා කරන්න ඕන. මේ කොහොමද ආවේ කියලා? නෑ අපි දන්නේ අධ්‍යක්ෂ මල්ලේට ඉදිරිපත් කරන පත්‍රිකා සම්බන්ධයෙන් පමණයි. විධායක අධ්‍යක්ෂකවරයාටවත් ලේකම්වරයාටවත් අනි තීරණයක් ගන්න බෑනේ. ඔබතුමා හංගන කොටස කවුද ඕක පිටිපස්සේ හිටියේ? කවුද ඕකේ ප්‍රතිලාභී? ඒකේ ප්‍රතිලාභීන් ගැන කියන්න. ඒක දැනගන්න එපා. නෑ මේමනේ. ඒක අපි දන්නවා දැන් අතරමුට අරන් තියෙනවනේ විශාල පිරිසක්. ඔබ හරියට හෙව්වොත් එදාට ඔබ දැනගන්න වෙයි. මම නම් කියන්නේ ඔයා මාර චවුරයි. ඒ කියන්නේ ඔයා මහා හොර කතාවක් මේ කියන්නේ. ඔයා කියනවා මේවයි මම සාක්ෂිකරුවෙක්, මම නීතිඥයෙක්, නීතිඥයෙක් එහෙම දානවා. හැබැයි මේ තුන් දෙනා සක්සුදක්සේ දාන්න. සාමාන්‍ය ජනතාවට සක්සුදක්සේ පෙනෙන ඒවයින් ඔයා මිදිලා යනවා මම දන්නේ නැහැ මම ලෝය කෙනෙක් කියලා. දැන් මේ තුන් දෙනා දන්නවා. තජුඩින් මැරුවා. නෑ මං අහන්නේ මේමයි. හරිද හරිද මේ තුන් දෙනා දන්නවා. ඔයා දන්නේ නැහැ. දිලා දිලාද? මේ ඔයා දන්නේ නැහැ. හරිද දැන් මේ මේකම ඇත්ත සාක්ෂි. නෑ නෑ. හරිද? අනේ මේ මේකත් ඇත්ත කියන්නේ. මේ 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 මීයක් මැරුවා. මේ පිළිගත්ත මිනිස්සු නම් මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීව. හරිද? එතකොට ඔයා දන්නේ නැහැ. ඔයා දන්නේ නැහැ ලසන්ත මැරුවද? මැරුණාද කියලා. දැන් එහෙම කිව්වා. උතර පොද්දල ජයන්තර ගැහුවා කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂි ලබා දිය යුතුයි. පුළුවන්ද? පුළුවන්ද? හරි. ඔන්න ඕපන්. පොස්ට්මෝර්ටම් එකේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. පොස්ට්මෝර්ටම් එකේ තිබුණා. නෑ 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 නෑ. ඔන්න ඕපන් දැන්. දැන් ඔන්න ඕපන් අභියෝගයක්. නෑ අන්තිමටම. නෑ ඔබ වගකීමෙන් කටයුතු කරන දේශපාලනඥයෝ නම් කියන්නේ මිනිස්සෙක් මැරුවනම්. දැන් ලෝයර්ස්ලාට තමයි ලොකුම වගකීම තියෙන්නේ. මම කියන්නේ අන්තිමටම මේ පොස්ට්මෝර්ටම් එකේ බොඩි එක රිකවර් කරලා මේ පොස්ට්මෝර්ටම් එකේදී තිබුණා. එයානේ මිනිස්සෙක් මැරුවනම් මිනිමම් වලට දඩුවම් හිමි වේ තුයි. ඉතින් එයාගේ ඇට කැඩලා තිබුණා. හරි ඉතින් ඒ මොකක් හරි ප්‍රහාරකින් තමයි එතුමා ඉතින් එහිඳ තමයි. දැන් මේක ලා කරන්න එපා. මම මැරුවා කියලා. දැන් මේ හර්ෂල ඔය හර්ෂන ඔන්න පොස්ට්මෝර්ටම් එකේ කිව්ව ප්‍රකාශය අනුවනේ අපිට තීන්දුව తీරද ගන්න වෙන්නේ මෙතන තියෙන්නේ රාජපක්ෂවරු සම්බන්ධ යම් යම් අන්න ඒකයි වැඩි ඔන්නතර තමයි සීන් එක තියෙන්නේ අන්න දැන් ආව සීන් එක අන්න රාජපක්ෂවරු සම්බන්ධ නම් මේගොල්ලෝ හිතනවා හරිද බබා හරි ඔන්නෝදන තමයි කැත වැඩි ඔන්නෝක තමයි කැත වැඩි උත්තර දෙන්න බෑ ඔය මාධ්‍යත් ගවත්ත මමත් මාධ්‍යවේදී මොකද ඔය කැත වැඩි කරන්නේ කිසිම කැත වැඩක් කැත වැඩි කරන්නේ මට නීතිඥවරේ නලින්ද ඕගොල්ලන්ට නම් වගකීම දීලා තියෙන්නේ ජනතාවක් කීම දීලා මේ කැත වැඩේ කරන්න දෙන්න එපා මේක. මේ ඝාතනයක් වෙලා තිනවා. ඒක රාජපක්ෂ සම්බන්ධ නැද්ද කියලා දන්නේ නැහැ කිව්වනම් හරි. දැන් ඝාතනික දුන්නේ නැහැ කිව්වට පස්සේ.
ඒ සරල ප්‍රශ්න විසඳන්න මොනවද මේ පාලිසමාව කළේ මේ දුම්පේ ආසනේ පමණක් නෙමෙයි මේ ගම්වතුරට ගම්පහ දිස්ත්‍රික්කයේ කළුතර කොළඹ මේ කැලණි මිටියාවත මේ ප්‍රදේශ සියල්ලම වතුර යට වෙලා තියෙනවා ඒකට අපේ යහපාලන කාල සීමාවේදී අපි ගම්වතුර මේ මම සමස්තය ගැන නෙමෙයි අහන්නේ ඒ ඔබතුමාගේ ආසනේ ගැන නෙමෙයි දුම්පේ ආසනේ ගැන නෙමෙයි ඒක ඒ කැලණි ගඟේ අර වංගුව හැමදාම වංගුවෙන් එළියට ඇවිල්ලා අර මිනිස්සු හැමදාම අර රිදි කඩවල උඩට අදිනවා උත්තරේ දෙන්න නෑ ඔබතුමාලා පත් කරලා යවන්න මිනිස්සු විදේ සංවර්ධන කමිටුවේ කීසරයක් හිටියද ඒක තමයි මම කියන්නේ ඒ ප්‍රශ්නෙට විසඳුමක් ගෙනෙන්න දෙන්න ඒ ව්‍යාපෘති ආරම්භ කරලා මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙන සම්පූර්ණ කරගන්න නෑ ඔබතුමාලගේ දන්න චරිත ගම්පහ සරත් හොන්සේකා මහත්තයා ඔබතුමාලගේ පක්ෂයේ සභාපතිවරයා වාගේ අතක් නෑ එතකොට අර අපච්චමලා මහත්තයා කවුද එයාගේ නමක්වත්ද මේ නෑ ගියානේ යන්න පක්ෂය දාලා ගියානේ සොයිස මහත්තයා ආවා කටාණින් චන්දිල්ලන්න ඔබතුමාලගේ පක්ෂයෙන් එල්ල යටිගිරියෙන් කෑ ගහලා එතුමා නෑ වෙච්ච දෙයක් එතකොට කෝ කාවින්ද ජයවර්ධන මහත්තයා නෑ රංජන රාමනායක මහත්තයා ඔබතුමාලගේ පක්ෂය වෙනින් ලොකු කාර්යභාරයක් කරා කාවින්ද මහත්තයා ඉන්නවා උන්න නෑ වගේනේ ලොකු කාර්යභාරයක් කරා රංජන රාමනායක මහත්තයා පහුගිය කාලේ දැන් මේ දන්න චරිත එකක්වත් මේක ඇතුලේ නෑ මොකක්ද උනේ ඒකද අද රාමනායක බලවේග ගුණව කරන දෙයකට එතකොට කෝ කාවින්ද කාවින්ද මේ සංවිධාන බලවේගෙන් චන්දිල්ලන මේ මැතිවරණෙත් හේන්නවත් නෑ මෙහෙම මං කියන්නේ එතුමා ඉල්ලන මනෝජ් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයමද ඕගොල්ලෝ මහ මෙතිවරණයට පාවිච්චි කරන්නේ ඔව් මට පුළුවන් නම් පෙන්වන්නකෝ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන වාගේ අතේ තියෙනවා නා කොහේ හරි මේ නොවිසඳුණු ඝාතන සහ වංචා දූෂණ ගැන විසඳුම් දෙන්න ඕන කියන කොහේ හරි තැනක තියෙනවා නා මට මේක දෙන්න පුළුවන් මගේ මතකයේ විදිහට ওই ප්‍රතිපත්ති ප්‍රකාශය එක නෑ දූෂණ මරණ ගැන හොයන්න කියලා තැනක් තියෙනවා නා මට පෙන්වන්න මලන් දෙයක් නෑ නෑ ඔව් ඒ කියන්නේ මේක නෙවෙයි ඒ කියන්නේ ප්‍රතිපත්තියම නේද මෙහෙමනේ දැන් මේ ඒක දානවා දෙය ටික හොයන්නේ මොකද මේ මහජනතාව ඡන්ද දෙන එකක් නෙමෙයි ඔයගොල්ලන්ට හරි ඒක පක්ෂයෙන් අහන්න ඕනේ වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයක් දානවාද මම දන්න තරමින් දාලා නැහැ මහමැතිවරණය සඳහා වෙනම ප්‍රතිපත්ති මේක නම් මට මේ දැන් හොයාගන්නම නැහැ මේ බැලුවා දැන් මේවා නොසිඳුරු ගැටලුනේ දැන් ජනතාව මේවා ගැන බලන් ඉන්නවා තාර මිනිස්සු මරලා පාර මිනිස්සුන්ට ගහලා කොණ්ඩේ ගලවලා රැවුල ගලවලා දැන් මේවා බලන් ඉන්නවනේ මිනිස්සු මේ නොසිඳුරු මේ ලොකු ප්‍රශ්න දැන් නීතිඥයෙක් වුණාම මේක ඊට වඩාත් දන්නවා ඒවා ලොකු ප්‍රශ්න කියලා ඉස්සෙල්ලම ජීවත් වෙන්න එපා හරි එතකොට ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකේකයි මම ඇහුවේ මේකමද දාන්නේ කියලා. එක වචනයක්වත් මේකේ නෑ ඒක. ජාතික ලැයිස්තුවක් ඇයි මහමැතිවරණයකට හඳුන්ලා දීලා තියෙන්නේ? උගත් බුද්ධිමත් පුද්ගලයන් සහ සාමාජික දේශපාලනයේ ඡන්දේ ඒ ඉල්ලීමේ සම්බන්ධයෙන් අල්මතාවයක් නැති පුද්ගලයන් ඇතුළත් කරන්න. හරි. පසුගිය සෙන්සුරාද ප්‍රවෘත්ති ප්‍රකාශයේදී මම දැක හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්තයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා ඔබතුමා ඇයි මෙවර මහමැතිවරණයට තරඟ කරන්නේ නැත්තේ කියලා. එතකොට ගාමිණී ලොකුගේ මහත්තයා හරි හිනායන උත්තරයක් දෙනවා. මට දැන් අවුරුදු 82ක්. දැන් මම වයසයි. මට තරම් කරන්න ජවයේ නැහැ. ඒක නිසා මම තරම් කරන්නේ නැහැ. හැබැයි ජාතික ලැයිස්තුවෙන් මම පාර්ලිමේන්තුවට එන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඇත්තටම මේ ජාතික ලැයිස්තුව තියෙන්නේ මේ වයෝ වෘද්ධ පුද්ගලයන්ව පාර්ලිමේන්තුවට ගේන්නද නැත්නම් මැතිවරණයෙන් පරාද වෙන පුද්ගලයන්ව පාර්ලිමේන්තුවට ගේන්නද? හයි හත්තිය නැති හින්දා මට හයි හත්තිය නැහැ කියන ඉඳගෙන වැඩ කරන්න පුළුවන් කියනවා. මවපත් එක කවි දෙකම නෙමෙයි. හරි දැන් ඔබතුමාගේ පක්ෂේ නායකයා මොන ලයිස්තුවෙන්ද ඡන්දෙටින් පක්ෂේ නායකයා තීරණය කළා තියෙනවා ජාතික ලයිස්තුවෙන් එන්න මේක හරිද දැන් ඔයාලා තරඟ කරන්න දාලා නෑ නෑ පොදු ජන පෙරමුණ අපි පිළිගන්න ඕනේ යම් බරපතල පසුබෑමකට ලක් වෙලා තියෙනවා දැන් පසුබෑමක් තියෙනවා කියලා එහෙම දේවල් සත්‍ය කිරීම හරිද පක්ෂය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යන්න ඒ නායකත්වය ආරක්ෂා කළ ගත යුතුයි ඔබතුමා කියන ඔය වයසක වයෝ වෘද්ධ ඔය කතාවත් එක මම එකඟයි දැන් මම මහරජා ආයතනයේට වැඩට එනකොට මට කියනවා ඔයාට වැඩ කරන්න පුළුවන් මුලින් මම සේවයට එනකොට කියන අවුරුදු 55යි. දැන් මේ වෙනකොට 60 වෙලා තියෙනවා. නමුත් ඔබතුමාලට මරණකම්ම දේශපාලනය කරන්න පුළුවන්. දැන් ඒ තීරණේ ඉඳගෙනද දැන් මේ වගේ දේවල් කරන්නේ? මම පෞද්ගලිකව මගේ මතය තමයි පක්ෂයේ මතය මොකද කියන දේ මම උත්තර දෙන්නේ නැහැ. මගේ පෞද්ගලික මතය අපේක්ෂකෙක් විදිහට ඒක සුදුසු නැහැ කියන දේ. හැබැයි පක්ෂයේ නායකයා විදිහට නාමල් රාජපක්ෂ ඒ ගත්ත තීරණය ගැන මම පුදුම වෙන්නේ නැහැ. මොකද හේතුව පක්ෂය බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙන මොහොතක්. උදාහරණයක් විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ දේම කරානේ.
එතුමත් ඒ අවස්ථාවේදී ජාතික ලැයිස්තුවෙන් තමයි නැවත පාර්ලිමේන්තුවට ආවේ. ඒක රණවීර වික්‍රමසිංහ එයා තරඟ කළා. තරඟ කළා. කියන්නේ බුරු කියන්නේ ජාතික ලැයිස්තුව එයා තරඟ කළා පෙරදුනහම ඒගොල්ලෝ පස්සේ තීරණය කරා මෙයා තමයි දාන්නේ. නෑ ජාතික ලැයිස්තුවෙන් ආවේ ඊට පස්සේ. මං කියන්නේ රණවීර හොඳයි නාමල්ට වඩා. ඔව්. හරි මොකක්ද? නාමල් ඊට වඩා මේක දාගෙන දැන් ඕගොල්ලෝ ඡන්ද ටිකක් අහු කරලා දුන්නාම යන්නේ එයා බලන්නේ. ඒක ඔබ අහන්නේ මගේ අදහසනේ මේ පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න ඔහු ගත්ත තීරණය සම්බන්ධයෙන් මාගේ විරෝධතාවයක්ද නැත. ඔකයි මගේ උත්තරේ. ඒ කියන්නේ දැන් මේ ලිස්ට් එකක් හදන්නවම වාලෙමද මේක දැන් කරගෙන යන්නේ. දැන් මේ ලිස්ට් එක හදනකොට මේ කවුරු කවුරු හරි ඇහිඳගෙන නම් ටිකක් ඉදිරිපත් කරන එකද කලේ? මම ඒක නම් ඒකට උත්තරයක් දෙන්න දන්නේ නැහැ මහත්මයා. මොකද හේතුව පක්ෂයේ මහලේකම්තුමා තමයි ඒකට හරි උත්තරේ දෙන්නේ. හරි නම් ඔබතුමා දැන් පක්ෂි වෙනුවෙන් මේ ඇවිල්ලා ඉන්නේ. ඔව් ඒක දෙන්න ඕනේ උත්තර. නෑ හරි ජාතික එහෙම ඔලේ ජාතික ලයිස්තුව ගෙන් මෙයාගෙන් අහන්න කියන්නේ. පොළොව දිස්ත්‍රික්කයේ අපේක්ෂකෙක් පමණයි. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ පක්ෂි නියෝජනයේ. නෑ නෑ ඇවිල්ලා තියෙන පක්ෂි නියෝජනයේ මේකේ ඔබට උත්තර දෙන්න බෑ. මේකේ නලින්ද ඔයාගෙන් පක්ෂය ගැන ඇහුවොත් උත්තර දෙනවද නැද්ද? දෙන්න එපා මගේ. දෙන්න එපා මේ පක්ෂි. දැන් අන්න එක මෙයාගේ තියෙන ප්‍රශ්නේ එයාට ඕන ටික කියලා අනිත් ටික කියන්නේ මාරා. නෑ ඉතින් ඔබට ඕන ටික කියන්න බෑ සුරංග මහත්තයා. මේ අය තෝරන්න ඕන ගන්න. දැන් විශේෂ ටිකක් කරන්න ඕනේ නලින් ගැටිස් මහත්තයාගේ. මාර පිස්සුවා. මේ නැෂනලිස්ට් එක ගැන ඒ තියෙනවා මෙවර දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට දෘශ්‍යබාධිත පුද්ගලයෙකුට ජාතික ලයිස්තුවෙන් නම් කරලා තියෙනවා සුගත් වසන්ත සිල්වා මහතා. ඒ එවැනි විශේෂිත කරුණු එතුමාලගේ නැෂනලිස්ට් එකේ තියෙනවා. දැන් ඔබතුමාගෙන් අහුවාම කියනවා ඔබතුමාගෙන් අනේ මම දන්නේ නැහැ මහලේකම් තුමාගෙන් අහන්න මොකද්ද කළේ කියලා. මම ඔබට මගේ පෞද්ගලික ස්ථාවරත්වයේ කිව්වනේ. නමුත් ඔබ හිතනවාද පක්ෂයේ ජාතික ලයිස්තුව සකස් කරද්දී මනෝජ් ගමගේට ගිහිලා ජාතික ලයිස්තුව සකස් කරන්න පුළුවන් කියලා? එහෙම බෑ කෙනෙක් දන්නවා. ඔයාගේ පෞද්ගලික තොරතුරු අහන්න මම දෙන උත්තරේ. මම දෙව සිතනවාගේ පෞද්ගලික මතය අපිට ඇත්තම වැඩක් නෑ. නැති වැඩක් තියෙනවා. ඔයාව ගිනාගේ පක්ෂේ මතය අහන්න. මේ තුන්දෙනාගේම අපි අහන්න පක්ෂේ මතය. පෞද්ගලික වැඩකුත් නෑ. නෑ පක්ෂේ මතය දන්නන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි ජාතික ලයිස්තුවට අපි ජාතික ලයිස්තුව ගැන කතා කරහම් බැරිද අනේ පක්ෂේ මතය කියන්නේ. පාර්ලිමේන්තුවට 29ක් තේරෙන ජාතික ලයිස්තුව ගැන කතා කරන්න බැරි නම් ඒ පක්ෂේ නියෝජනයේ උපහින් සම්මාදිනේට වැඩක් තියෙනවා. ඔබතුමාට මගේ වැඩක් හදි නැද්ද? ඔබතුමා අත පිහදා ගන්නවා වගේ තමයි අපිට තේරෙන්නේ. දැන් හැම ප්‍රශ්නෙකදීම ඔබතුමාගේ හොඳටම ඔබතුමා ගන්නවා. ඊට පස්සේ ඉතුරු ටිකක් මේව කරලා හිමින්ම ෂේප් වෙනවා. බල්ලාගේ වැඩේ බූරුවා කරන්න බෑනේ. නමුත් පක්ෂයක් නියෝජනය කිරීමේ නියෝජනය කරනවා නම් ඔබතුමාට උත්තර දෙන්න ඕනේ හරියට. ඇත්තටම මාට ස්වාධීනව ඉල්ලන්න තිබුණේ. තුරංග. සීරියස්. මම මනෝජ් ඇත්තටම ඔයා අපරාධේ මෙන්න මේ වගේ පක්ෂකින් ඉල්ලන එක. ඔයා ස්වාධීනව නම් ඇත්තටම ඔබතුමාගේ අපරාධ. ඔයාලා පාර්ලිමේන්තුවේ යවනාය හරි මොකදයි? තුරංග. හර්ෂණ. ඔයා දැන් ගම්පහ දිස්ත්‍රික් නායකයනේ නේ. දැන් ගම්පහ හොදලා ගියානේ NPP එකට. කොච්චර ගත්තද SDB එක? ගම්පහ 349,550යි. 121.97යි. එතකොට NPP එක 809,410යි. 55.05යි. එතකොට දැන් මේක 131.53ක ගැප් එකක් තියෙනවා. දැන් ඔයාලා කොහොමද මහා මැතිවරණදී මේක හදාගන්නේ? ඔයා නායකයනේ ඉතින්. ඉතා පැහැදිලිවම අපි පහුගිය මැතිවරණයේදී දිස්ත්‍රික්කයක් හැටියට ලොකු අඩුපාඩුවක් තිබ්බා. අපේ දිස්ත්‍රික් කාර්යාලයක් තිබ්බේ නැහැ. ඒකට යම් බාධාවල් ඉල්ල කරා. කවුද? කවුද? මේ අපේ කවුද? කවුද? අටමන් ඉපානේ. නෑ නෑ නෑ. ඉතින් කෙසේ වෙතත් ඒ වගේ බාධාවල් තිබ්බා. ඔයා ජනතාවට ඡන්ද ඉල්ලන්න යන කෙනෙක්. ඔයා ඔහොම පවුටට. නෑ නෑ නෑ. මං කියන්නේ මම පෞද්ගලිකව නම් කියන්නේ එක කැමති නැති හින්දායි මං ඒක කරන්නේ. නෑ ජනතා අධිකරණේ. නෑ ඒක තමයි මාන්න පෙරුම් ඇතුමාගේ අර ප්‍රශ්නකාරී තත්ත්වය ඇති උනේ ඒ වගේ හේතු නිසා. ඔව්. ඒ කියන්නේ මාන්නම් පෙරමුණට පක්ෂ කාර්යාලයක් හදන්න දෙන්නේ නැතුනේ තරම් බලයක් තියෙනවද ගම්පදිස්ත්‍රික්කේ? ඒ වෙලාවේදී ඒ තත්ත්වය උදා වුණා. තමුන්නාන්සලා ඒක දැනගන්න. රිමෝට් එකක්. මං අහන්නේ දැන් 31.5 3. ඔව් ලොකු ලොකු පරතරයක් තියෙනවා. අපේ ඒක හොදලා ගියා. ගම්පදිස්ත්‍රික්කේ දෙවන්ත පරාජයකටපත් වුණා. ඉතින් අපි ඒක ඔයා බාර ගන්නවද ඒ පරාජය? මම බාර ගන්න? නෑ. අපි සිරු දෙනා ඒ වක්කේ බාර ගන්න වෙනවා. ඒ කියන්නේ කිසිම සැකයක් නෑ. ඔය පරදුනේ ඇයි කියලාද හිතන්නේ? නෑ මේක ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් නේ මම අහන්නේ ගම්පහනේ ඔයා ගම්පහ දැනගන්නේ කොළඹයි කියන්නේ ඔව් අර මට කොළ මම කොළපත් ඉන්නවා ගම්පහත් ඉන්නවා ඒක ඉතින් මේ මං ඉතින් මං අහන්නේ ගම්පහ ගැන ඔතුමා මේ අනවශ්‍ය දෙයක් තමයි කියන්නේ මේ අහන්න අහන්නේ ගම්පහ ගැන සීම කිසිම තේරුමක් නැති දැන් කතා දැන් මං අහන එක තේරුමක් නෑ 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 මං කිව්වේ 131ක ගැප් එකක් තියෙනවා ඒ කාරණාව ගැන ඔයා තමයි දැන් ගම්පහ දිස්ත්‍රික් නායකයා හරි දැන් මේ මං අහන්නේ ඒ ප්‍රශ්න ගැන මං උත්තරයක් දෙන්නම් ඒ උත්තරේ ගැන කඩේ ගමන් ඔයා එක කේවා අනවශ්‍ය දේවල් කියනකොට තමයි ප්‍රශ්නේ අනේ ඒකයි තියෙන්නේ ඔයා උත්තරේ දෙන්න හරිද ඒක පැටලෙන්න එපා ඒකයි වැඩේ පෞගිය මැතිවරණයේදී ලබාගත් ඒ පරාජයට අපි ඔක්කොම වා කියනවා මම ඉස්සෙල්ලා කිව්වා ආකාරයට පෞගිය පාලකීන්ගේ කර්මේ
Haji Premadas matu mata gevan nu. Ekai unik. Lankawimma Vishala parajayak thune mona de. Lankawimma wedima chanda thiyena Gampaha district ekata thuna BJP eke parisa prema thamai. Itin deiyane wedima chanda thiyena district eke wedima parajayak thune thogollan. Iti eka thamai me aha. Oh iti eka thamai man kiyana durwalatawe. Man dakkada Facebook eke gal banisala gal ne. Butter biskuit wala butter ne. Malu pang wala malu ne. E wagema samagi jana balavege samagi ne kiyala. E kiyanne eliyata ævilla thiyena mate mokada Harshana mahatya? Samagi jana balavegeyata ekata ekathu wela wedak karaganna backupillak thiyenawa kiyala. Weda karana minissunta. Samagi jana balavegeye vitaran nemei deshapalana pakshawala visheshayenma me nama yojana dena avasthawal waladi prashna athi wenawa. Eka samanya deyak. Eka lassanata indagena inna kiyala ude balanakota nama kapala nama yojana bar. Ehema ehema avasthawal thibila thiyenawa hama deshapalana pakshe. Me mage vitarak nemei. NPP ge thiyenawa. Kohida thiyenne? NPP ge thiyenawa. Ape mama nodanne ekak kohida? Nae ape palathe gena dannawane. Ape palathe gena dannawa. Ape palathe samahara apeekshaka balapora ewilla katha karada. TV ewilla katha karada, video ewilla katha karada. Ne ewara ne. Eka katawalla rinna ba ne. Ehema kohida? Eka vera. Eka ewilla kiyanne kiyala. Kala kriya karanne ehemai. Katha karanna kiyanne. E ara katawalla ewa ekene. Harida? ඒ ඔක්කම යට ගියා අර නායකයෝගේ වැරදි ප්‍රතිපත්ති මේ රට බංකොලොත් වෙලා මේ වගේ අමාරු තත්වයකට පත්වීම තුලින් ඒ කියන්නේ ඒකට කරගහගෙන ගියපු අයට සැලුම් දොර ඇරුණු නිසාද ඉතා පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි මේ මැතිවරණයට මුහුණ දෙන්න උනේ ඒ අයගේ වැච්ච වැරදි ටික මෙතුමගේ පිටින් ගියා තේරුන්නේ නැහැ තවත් පැහැදිලි කරන්න අවශ්‍යයි නෑ කමක් නෑ අපි බලමු තේරුම් ගන්න හොඳයි අපි අවසාන නමත් ඊළඟට අපි 100ට 3ට වැඩලා ඉන්න කාලෙත් අපේ පක්ෂ නායක අනුර කුමාර සානග සහෝදරය ඇතුළු අපි සියලු දෙනා ණය ගැන කියපු එක ස්ථාවර අදහසක් තිබ්බා. අපි මෙන්න මේ වචන වලින් කිව්වේ ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. ණය අපරාධයක් වෙන්නේ ඒ ණය අරගෙන කලමනාකාරීත්වයකින් තොරව නිකරුණේ වේදන් කිරීම ඇතුළේ. රටකට දේශීය විදේශීය ණය ගන්න සිද්ධ වෙනවා. ඒක කවුරු හරි මේ වේදිකාව කියලා කරන අපි නම් ණය ගන්න නැහැ කියලා මට වෙනවා කොහෙද කිව්වේ කියලා. ඒව නිකන් මේගොල්ලෝ හිතන් ඉන්න කතා. හරිද? ණය කලමනාකරණය කරගෙන මේක තමයි වැදගත් දේ. ඊළඟට දැන් මේ අපිට විරුද්ධව නිකන් කියන ප්‍රධාන තර්කේ වලටපත් උනේ මම මේ අහගෙන ඉන්නකොට මේ අපේ කට්ටිය දන්නේ නැහැ. අඳුරන්නේ නැහැ. ඇඩ්‍රස් දන්නේ නැහැ. ඇඩ්‍රස් ගන්න බය වෙන්න එපා. ඉන්න පදිංචි ලිපිණය ඔන්න පත්‍රිකාවෙන් ගහලා දෙන්නම්. ඔක්කොම දෙන්නම්. ඊමේල් ඔක්කොම දෙන්නම්. හරිද? ඔක්කොම දෙන්නම්. දැන් 1977 එක්සත් ජාතික පක්ෂයට 6-5ක බලයක් එනකොට ඔක්කොම දන්නටියද පාර්ලිමේන්තුව ආවේ මං ගම්පා කියනද නම දෙකක් දන්නවනම් කියනවා මට බලන්න කවුද ෂෙල්ටන් ජයසිංහ දන්නවද හා ඩෙන්සිල් ෆර්නැන්ඩෝ දන්නවද බෙනට් ගුණසේකර නිකන් ගත්තොත් මේ කාටවත් එහෙම මතකයක් නැහැ එහෙම තමයි අලුත් පක්ෂයක් බහුතර බලයක් ගන්නකොට එතන පාර්ලිමේන්තුවේ අද්දකීම් ඉතිහාසයක් සහිත අයගේ නෙමෙයි පිරෙන්නේ ඒ 1984 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තේමුණා පොදු ජන පෙරමුණෙන් ආවේ අලුත් කණ්ඩායම්. හැබැයි මේ අපි ඉදිරිපත් කළ තියෙන අය සමහර අය ප්‍රාදේශීය දේශපාලන කරන අය සමහර ප්‍රාදේශීය සභාවල පළාත් සභාවල හිටපු අය. එහෙම නැත්නම් දැන් මම කියනවා කල්තර ශ්‍රීකේ. අපි ඉදිරිපත් කළ තියෙන මේජර් ජෙනරල් නිශ්ශංක විජේසිංහ. පාර්ලිමේන්තුවත් දැකීම නැහැ. ඇත්ත. පළාත් සභාව ඉඳලා නැහැ. හැබැයි යුද හමුදා ඕන කෙනෙක් අහලා බලන්නකො. යුද්ධ කාලේ හමුදා හිටපු ඕන කෙනෙක් අහලා බලන්නකො. ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවනියා මාණ්ඩික ප්‍රධානියා. හරිද? යුද හමුදාවේ දන්නවා. ආරක්ෂංශ වල දන්නවා. ඒක එහෙම තමයි. අපේ ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම්වරයා විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පාර්ලිමේන්තු හිටියේ නැහැ පළාත් සභාව හිටියේ නැහැ මේගොල්ලෝ දන්න නැති වෙන්න පුළුවන් හැබැයි සෞඛ්‍යයට සම්බන්ධ ඕන කෙනෙක් දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිටපු ප්‍රධාන වසංගත රෝග විශේෂඥයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය නියෝජිතවරයා ඒ ශේෂ්ත්‍රයයි දන්නවා මහාචාර්ය අනේ ජයන්ත ප්‍රනාන්දුව ඒ ශේෂ්ත්‍රයයි දන්නවා ඒක එහෙම තමයි අලුත් බලයක් එනකොට විවිධ ශේෂ්ත්‍රවල අය ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ පෞද්ගලිකංශයේ විශ්වවිද්‍යාල ශේෂ්ත්‍රයේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ AI දන්නවා රඟපාපු කෙනෙක් ආවොත් රට දනී
පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක්ව රට දන්නේ. ඒකනේ වැදගත් වෙන්නේ. අපි මේ කණ්ඩායම ගැන වක් කියන නිසා කවුරුත් මේ නිකන් දැන් කියනවා නම් ඒක දන්නේ නැහැ කියලා වැඩක් නැහැ. දන්නයි කරපු හරිය දන්න නිසා තමයි අනුර කුමාර සානාගමයි කියනකොට මේ රටේ ජනතාව බහුතර බලයක් දීලා ජනාධිපති කරේ. අන්නේ අනුර කුමාර සානාගම සහෝදරයා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය දීපු ජනවර්ම ශක්තිමත් කරන්න පුළුවන් විදියට හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කළා තියෙනවා. මේ කණ්ඩායමේ ඉන්න ඕන කෙනෙක් පාර්ලිමේන්තුවේ සුසුයි. ආයි මේකේ මේ මනාප අරයට දෙන්න මෙයාට දෙන්නේ ඕන කෙනෙක් පාර්ලිමේන්තුවේ සුසුයි. හැබැයි හැමෝම පාර්ලිමේන්තුවේ යන්නේ බහුතර කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ හැදෙනවා. අපි කරලා පෙන්නන්නම් රට පාලනය කරන්නේ කොහොමද කියලා. ආණ්ඩුවක් කියන්නේ මොකද්ද කියලා. කැබිනට් එකක් කියන්නේ මොකද්ද කියලා. අපි කරලා පෙන්නන්නම් මේකේ දේශපාලන කියන්නේ මොකද්ද කියලා. අනුර කුමාර සානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ තුන් දෙනා අද රටට දෙවන්ත ආදර්ශයක් ලබා දීලා තියෙනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා ඒක ඉදිරියට අරගෙන යන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙනවා. අන්න එදාට රටේ ජනතාවට පුළුවන් දේශපාලනේ මේකයි කියලා තීරණ අරගෙන රට ගොඩනගන දිහාවට තමන්ගේ දායකත්වය ලබා දෙන්න. බොහොම සුදුසුයි.